සුබ දවසක් වේවා ඉදින් ධර්ම ප්‍රේක්ෂකිනී අද දිනේ මම ඔබ වෙත ගෙන ඉන්නේ බීම් ඩිසයින් කිරීමට අවශ්‍ය පොදු කාරණා කිහිපයක් අන්තර්ගත වන වීඩියෝ එකක්. ඉතින් මේ පොදු කාරණා වලට අපිට කියන්න පුළුවන් මේවා බීම් ඩිසයින් කරන අවශ්‍ය තම් රූල්ස් කියලා. ඉතින් මේ දේවල් දැනගත්තොත් ඉතාම පහසුවෙන් ඔයාලට බීම් එක සයිස් එකක් ඒකට අවශ්‍ය කම්බි මොනවද මොන වගේ ස්පේසින්ද දාන්නේ කියලා තරමක අවබෝධයකින් යුතුව කියන්න පුළුවන් වේ. ඉතින් මේ කාරණා කාරණා ඔබ බීම් ඩිසයින් කරන එක්සැම්පල් කරන්න කලින් දැනගත යුතු ඉතා විශේෂ වැදගත් කරුණු කාරණා. ඉතින් මම මේක ඔබට බීම් ඩිසයින් කරන්න එක්සැම්පල් කරන්න කලින් මේක ඉදිරිපත් කරන්නේ. එතකොට ගණන් හදනකොට ඔබට මේ ඉතා වැදගත් වෙනවා. ගණන් හදන ඉතාමත්ම පහසු වෙනවා මේ දේවල් කලින්ම දැනගෙන තිබුණොත්. ඉතින් ඔබ මේ දේවල් දැනගෙන හිටියොත් ඔබට ඔබගේ නිවස එහෙම නැත්නම් ඔබට බිල්ඩින් එකක් ඩිසයින් කරන්න අවශ්‍ය නම් ඔබට ඉතා පහසුවෙන්ම ඒකට අවශ්‍ය බීම් එක සයිස් එක සාමාන්‍යයෙන් මොන වගේ කම්බිද පාවිච්චි කරන්න පුළුවන් කියලා දලා අදහසක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ මේ ගැන යම් අවබෝධයක් ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන් මගේ කලින් වීඩියෝත් නැරඹුවතින්. ඉතින් මෙන්න මේ වීඩියෝ ටික නරඹලත් ඔබට යම් කිසි අපහසුතාවයක් තියෙනවා නම් මේව තේරුම් ගන්න මගේ ඉදිරියේ ගණන් හදනකොට ඉතාමත්ම පැහැදිලි වෙයි කොහොමද පහසුවෙන්ම බීම් එකක් ඩිසයින් කරන්න කියලා. මොකද බීම් ඩිසයින් කරන සබ්ජෙක්ට් එක තරමක් අපහසු, ඒ කියන්නේ තරමක් සංකීර්ණ සබ්ජෙක්ට් එකක්. ඉතින් ඔබ යම් දෙයක් දැනගන්නවා නම් මගේ IETV International Education TV එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔබ හිතන්න ඔබට මෙන්න මේ වගේ plan එකක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ plan එකක්. ඉතින් මේකේ ඔබට පේනවා මෙන්න මේ තියෙන්නේ කොළම්, මෙන්න මේ කළු පාටට කොටු හැඩයට තියෙන කොළම්. ඉතින් ඒ අතරේ කඩ ඉරිවලින් මේ යා කරලා තියෙන මේ beam. මේ beam වල තියෙනවා main beam සහ secondary beams කියලා දෙජාතියක් තියෙනවා. ඉතින් මේ වගේ මෙන්න මේ කොළම් එකෙන් කොළම් එකට යන beam පේනවනේ. මෙන්න මෙතන බලන්න මේ mouse point එකේ තියෙන තැන බලන්න මෙන්න මේ කොළම් එක සහ මේ කොළම් එක අතර ඒ බීම් එක මම මේ පෙන්වන බීම් එක 600 වැඩි කිරීම 275 කියලා කියන්නේ බීම් එකේ සයිස් එක. ඒ සයිස් එක අපිට දැනගන්න පුළුවන් ඩිසයින් කරාට පස්සේ. ඉතින් මේ දැනට ඩ්‍රෝවින් එකකින් ගත් එකක් පටලවා ගන්න එපා. ඉතින් මෙන්න මේ වගේ බීම් එකකට කොළම් එකෙන් කොළම් එකට යන බීම් එකකට අපි කියනවා මේන් බීම් එකක් කියලා. ඊළඟට බලන්න මේ 450 250 කියලා මෙන්න මේ බීම් එකෙන් බීම් එකට යන බීම් එකක් තියෙනවා. මේ පොඩි බීම් එකක්. අන්නේ බීම් වලට අපි කියනවා සෙකන්ඩ් beams කියලා. අන්න එක තමයි main beams සහ secondary beams අතර වෙනස. ඉතින් මේ මොන beam එක වුණත් design කරන ආකාරය වෙනස් වෙන්නේ නැහැ එකම විදියක්. නමුත් නම් දෙකක් වුණාට. ඉතින් මේ ඔබට දුන්නොත් මෙන්න මේ main beam එක හෝ මේ secondary beam එක design කරන්න කියලා ඔබට මෙන්න මේ මම මේ කියලා දෙන tips. එහෙම නැත්නම් thumb rules මේවට කියනවා. මේවා දැනගෙන තියෙන්න ඕන කොහොමද මුලින්ම අපි බීම් එක සයිස් එක නිගමනය කරන්න කියලා. ඉතින් මෙහිදී අපි කරන්නේ මම ඔබට කලින් වීඩියෝ වල කියලා දීපු වගේ අපි මුලින්ම බීම් එකක් ට්‍රයිල් එන්න ඉර මෙතෙන් දෙකකින් වගේ තමයි බීම් එකක් ඩිසයින් කරන්නේ. ඒ කියන්නේ අපි බීම් එකේ ස්පෑන් එක කියලා එකක් තියෙනවා. දැන් මේ මේන් බීම් එක නම් ස්පෑන් එක තියෙන්නේ මේ කොළම් දෙක අතර දුර. ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා ගණන් හදනකොට. මම කියන්නම් කොහොමද මේ ස්පෑන් එක ගන්න කියලා. ඊළඟට මෙන්න මේ කොට බීම් එකේ ස්පෑන් එක කියලා කියන්නේ මෙන්න මේ බීම් දෙකේ මේ කඩඉරි දෙක අතර දුර. ඉතින් මේ ස්පෑන් එක අනුව ඊට අමතරව බීම් එකේ ලෝඩ් මේ ස්ලැබ් වල මේ තියෙන්නේ S1 S2 S3 කියලා S4 S5 S6 කියලා දාලා තියෙන ස්ලැබ්. මේ ස්ලැබ් වල එන ලෝඩ් එක අනුව මේ බීම් එකේ සයිස් වෙනස් වෙනවා. නමුත් අපි මුලින්ම සලකන්නේ ඩිසයින් කරනකොට මුලින්ම අපි හිතා ගන්න ඕන බීම් එකට එක සයිස් එකක්. ඒකට අනුව අපි ඩිසයින් කරලා බලනවා මේ බීම් ඒ සයිස් එකට කම්බි දාලා අපිට මේ බීම් එක ලෝඩ් එක ගන්න පුළුවන්ද කියලා. ඉතින් එහිදී අපි මුලින්ම වැදගත් වෙන්නේ ස්පෑන් එක. ඒක මතක තබා ගන්න. ස්පෑන් එක තමයි බීම් එකේ ස්පෑන් එක තමයි ස්පෑන් එක අනුව තමයි මුලින්ම අපි බීම් එකේ සයිස් එක නිගමනය කරන්නේ. ඒක මම ඔබට ගණන් හදනකොට කියලා දෙන්නම්. එතකොට ඒ අපි මුලින් ඒ ස්පෑන් එක අරගෙන බීම් එකේ ඩිමෙන්ෂන් ටිකක් thumb rules වලින් මම මේ කී ඉදිරියට කියලා දෙන විදිහට ඩිමෙන්ෂන් එක අරගෙන අපි බලනවා ඩිසයින් කෝඩ් එකකින් කෝඩ් එකට අනුව ඒකට කම්බි දාලා මේ එන ලෝඩ් එක ගන්න පුළුවන්ද කියලා. අවශ්‍ය කම්බි ඒරියා එක දීලා ගන්න පුළුවන්ද කියලා ඩිසයින් ලෝඩ් එක. එහෙම ගන්න පුළුවන් නම් අපි බීම් එකේ
බීම් එක ඕකේ කියලා කියනවා. ගන්න බැරි නම් අපි ඩිමෙන්ෂන් වෙනස් කරන්න ඕනේ. ලෝඩ් එක ගන්න බැරි නම් අපි බොහෝ වෙලාවට බීම් එකේ හයිට් එක තමයි වෙනස් කරන්නේ. බීම් එකේ උස, බීම් එකේ පළල අපි සාමාන්‍යයෙන් අපි එක ගානක තියාගෙන හයිට් එක තමයි යම් යම් යන රේන්ජ් එකක් තියෙනවා. ඒ ගානට වැඩි කර කර තමයි අපි ඩිසයින් එකට ඕකේද කියලා බලන්න ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එකක් විදියට. එතකොට අපි ඩිසයින් එක ඕකේ නම් ඩිසයින් එක අපි එහෙම ලෝඩ් ස්ටිල් ඒරියාක දාර බල අපිට ඒක ඩිසයින් කරන්න පුළුවන් නම් ඩිසයින් එක ඕකේ නම් අපිට තවත් බලන්න පුළුවන් බීම් එක තවත් පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්ද කියලා. කම් ඒ කියන්නේ අඩු කරලා යන්න පුළුවන්ද කියලා, මොකද කොස්ට් එක සේව් කරගන්න. අන්න ඒ ආකාරයට අපි ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එකකින් තමයි මේ බීම් එකක් සාමාන්‍යයෙන් ඩිසයින් කරන්නේ. ඉතින් ඒක ඔබට ඉදිරියේදී එක්සැම්පල් එකකින් දැනගන්න පුළුවන්. දැන්ට මෙන්න මේ කොමන් දේවල් ටික, පොදු දේවල් ටික ඔබ දැනගන්න තියෙන්න ඕනේ බීම් එකක් ඩිසයින් කරන්න ඉස්සෙල්ලා. ඉතින් දැන් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. බීම් එකක ඩිසයින් කරන්න ඉස්සෙල්ලා අපි බීම් එකකට සයිස් එකක් හිතා ගන්න ඕන. දැන් ඔයාලට කිව්වොත් එහෙම මෙන්න මේ මේ සෙකන්ඩරි බීම් එක හරි මේ බීම් එක හරි එකපාරට ඩිසයින් කරන්න කියලා කිව්වොත් එහෙම අපිට හිතා ගන්නත් බෑ කොහොමද කරන්නේ, මොකද්ද සයිස් එක. අපිට මෙන්න මේ වගේ සයිස් එකක් මුලින් අපි ගනිමු ට්‍රයල් එකකට. අපි කියන්නේ අපි මුලින්ම බලමු මෙන්න මේ වගේ සයිස් එකක් අරගෙන කියලා ඔබට ගන්න අයිඩියාවක් නැහැ. අනේ අයිඩියාවක් ගන්න කොහොමද කියලා මෙන්න මේකෙන් දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ බීම් එක ඔබට කලින් වීඩියෝ වලදී මම කියලා දුන්නා. මෙන්න මේ බීම් එක උස පැත්තට කියනවා H එක, බීම් එකේ height එක. B කියන්නේ breadth එක, බීම් එකේ පළල. සාමාන්‍යයෙන් durability requirement එකකට කියනවා B කියන width එක minimum 200යි mm තියෙන්න ඕන කියලා. ඒක BS code එකේ තියෙන දේ. BS 8110 part 1 1985 වල table 3.2 බලන්න. එහි තියෙනවා මේක minimum 200ක් කියලා durability requirement එක. මොකක්ද මේ durability requirement එකක් කියලා කියන්නේ? සාමාන්‍ය fire resistance. ගින්නකදී ආරක්ෂා වෙන, ගින්නකදී ආරක්ෂා වෙන්න නම් යම් minimum width එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ කියන්නේ. ඉතින් මෙන්න මේ code එක ඔයාලගේ ගාව නැත්තම් යටින් comment කරන්න. මම මේකට link එකක් දාලා ඔබට ඒ mail address එක හරියට එවන්න. ඒකට මම BS code එක mail කරන්න. ඉතින් මේ මෙන්න මේ දැන් අපිට එක dimension එකක් හිතා ගන්න පුළුවන්. මේ මෙන්න මේ beam එකට තියෙන්න පුළුවන් minimum මගය, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ beam එකට තියෙන්න පුළුවන් minimum මගය 200යි mm. ඉතින් ඔබ කියන්න පුළුවන් සමහර වෙලාවට මීට වඩා අඩු වෙන lintel එකකට අඩු වෙනවා කියලා. ඒක වෙන්න පුළුවන්. නමුත් lintel එක කියලා කියන්නේ මේ සාමාන්‍ය load එක ගන්නවා. නමුත් අර slab එක load එක ගන්න වගේ ලොකු එකක් නෙවෙයි. සාමාන්‍ය එකක් බීම් එකක් කියලා මම මේ මෙතෙන්දි ඩිසයින් කරන මේ අදහස් කරන්නේ lintel ගැන නෙවෙයි. lintel එකක් සාමාන්‍ය පොඩි ස්ට්‍රක්චර් එකක්. නමුත් slab එක load එක ගන්න main beam එකක් ගැන තමයි කතා කරන්නේ. lintel එකක් නම් ඊට වඩා අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි lintel එක සාමාන්‍යයෙන් ගැඩොලක පරතරයට වගේ එන එක, ඒ කියන්නේ 125 mm වගේ පළල බීම් තියෙන පුළුවන් lintel එකක. ඒ එවැනි බීම් ගැන මම කතා කරන්නේ. සබ් එකට සපෝට් කරන බීම් එකක් ගැන අපි ඒ දේවල් ගැන කතා කරන්නේ. lintel තියෙන පුළුවන් ඒ අඩු ඩිමෙන්ෂන් එක. නමුත් මෙන්න මේ b minimum තියෙන්න ඕන 200යි mm. ඉතින් ඒක ප්‍රධාන කාරණයක්. ඊට පස්සේ අප බලමු. සාමාන්‍යයෙන් මේ ඔබට පේන්නේ 225 175 225 225 225 300 වගේ බීම්. ඉතින් සාමාන්‍යයෙන් අපි 200 මිනිමම් තියෙන නිසා බොහෝ වෙලාවට අපි ගන්නවා 225 කියන අගය තමයි පල්ලකට ගන්න. සාමාන්‍යයෙන් ගැඩොල් දෙකක් පරතරයේ බිත්තියක බඳිනවා නම් 225 බීම් එක තමයි බඳින්නේ. මේ 225 තමයි ඒ ගල් බැම්මේ සයිස් එක වෙන්නේ. එතකොට ඒකට 225 පළල තියෙන මෙන්න මේ 225 පළල තියෙන බීම් එකක් හරියනවා. ඉතින් සමහර වෙලාවට අපි 200 ගත්තොත් ඇයි ඔබ ඔයා හිතන්න පුළුවන් 210 ගන්න බැරියයි කියලා. සාමාන්‍යයෙන් අපි අඟලෙන්, කියන්නේ සාමාන්‍යයෙන් බාසුනල්ල වැඩ කරනකොට අඟලෙන් තමයි dimension අරගෙන වැඩ කරන්නේ. ඒ කියන්නේ අඟල කියලා කියන්නේ සාමාන්‍ය මිලිමීටර් ආසන්න 25ක්. මිලිමීටර් 25ක්. ඒක නිසා තමයි අපි 210 ගන්න නැතුව 200 minimum තියෙන නිසා 25ක් වැඩි කරලා 225 ගත්තේ. ඉතින් දැන් මේවයි බීම් ඩිමෙන්ෂන් වෙනස් කරන වෙනකොට වැදගත් දෙයක් මතක තබා ගන්න. මේ වෙනස් වෙනකොට අපිට මේ 25 ගුණාකාර වලින් තමයි වෙනස් වෙලා තියෙන්නේ. 175, 225, 300. ඊළඟට 225, 225, 225 වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට මේ පළල ওই 250 ඔයගේ range එකට ලොකුවට පළල නේ වැදගත් වෙන්නේ. ඉෆෙක්ට් මේ උස තමයි බීම් එකේ ලෝඩ් එක ගන්න වැදගත් වෙන්නේ. ඉතින් ඒක මම ඔබට පහුවට ගණන් හදනකොට කියලා දෙන්නම්. මොකද ඒක එහෙම වැදගත් වෙන්නේ කියලා. ඉතින් මෙහිදී මතක තබා ගන්න 25
ඉන්ටර්වල් වලින් කියන්නේ 25 මිලිමීටර් වලින් බෙදෙන විදිහට තමයි බීම් එකේ ඩිමෙන්ෂන් එක අපි මෙහිදී තෝරගන්නේ. මොකද ගණන් හැදීමේ පහසු සඳහාත් මොකද බාසුන් නැහැල පාවිච්චි කරන්නේ අඟල අඩි අඟල් කියන සිද්ධාන්තය නිසා. දැන් මේ තම් රූල් එකක් තියෙනවා. තව එක තව හොඳ දෙයක් තමයි අපි එතකොට 225 මුලින් හිතන්න බීම් එක ඩිමෙන්ෂන් එක පළල අපි 225 ගත්තොත් බොහෝ වෙලාවට අපි ගන්නවා අපි උස 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 කියන්නේ H මම කලින් පෙන්නුවා H කියන්නේ මෙන්න මේ උස height එක. මේ height එක සාමාන්‍යයෙන් මේ පළල වගේ 1.5 2.5 අතර ගුණාකාරයකින් තමයි බොහෝ වෙලාවට අපි ගන්න එක තම් රූල් එකක්. ඒ කියන්නේ 1.5 2.5 අතර ගුණාකාරයකින්. නමුත් මෙන්න මේ දාලා තියෙන දේවල් වල එහෙම නැහැ. ඒක මම මේ මේක බොහෝ වෙලාවට අපි ඔබට උදාහරණයක් විදිහට දැක්ම මෙන්න මෙතන h සහ b අතර අනුපාතය මේකේ 1යි එන්නේ. මෙන්න මේවා ඊට මෙන්න මේ රේන්ජ් එකේ පවතින්නේ නැහැ. නමුත් බොහෝ වෙලාවට මෙන්න මේ රේන්ජ් එක වෙන විදිහට තමයි අපි h සහ b අතර සම්බන්ධතාවය ලබා ගන්නේ. එතකොට මොකද ඒක තමයි සාමාන්‍ය කොමන් විදිහට ඩිසයින් කරන්න ගන්නෙ මෙන්න මේ වගේ තම් රූල් එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි බීම් එකේ පළල 300 කියලා හිතුවොත් එහෙම මේ අපිට උස වෙනස් කර වෙන්න පුළුවන් 450 ඉඳන් 750ට. ඒ කියන්නේ 300 වරක් 1.5 450 300 වරක් 2.5 අපි ගත්තොත් 7යි 750. ඉතින් ওই රේන්ජ් එක අතර බීම් එක තියෙනවා නම් බීම් එක තමයි ওই අන්න ඒ වගේ දෙයක් තමයි අපි ගන්න. ඒ කියන්නේ බීම් එකේ පළලත් එක්ක උස මෙන්න මේ අතර වෙන්න පුළුවන් කියලා අපිට පොඩු දලා අදහසක් ගන්න පුළුවන්. එතකොට අපිට බීම් එක ආසන්න වශයෙන් මෙන්න මේ විදිහට බීම් එක පළල සහ උස නිගමනය කර ගන්න පුළුවන්. මේක ඉතාව වැදගත් තම් රූල් එකක්. ඉතින් ඊළඟට අපි කිව්වා බීම් එකේ බීම් එකක උස කියලා කියන්නේ මේ ඉහළ සිට පල්ලෙහාට තියෙන එක. ඊළඟට මේකට කියනවා ලින්ක්ස් කියලා මේ වටේ යන එකට. ඊළඟට මේ පල්ලෙහා තියෙන එකට සිංග්ලි රේන්ෆෝස් ඩිසයින් එකදී. ඒ කියන්නේ අපි ටෙන්ෂන් වලට විතරක් කම්බි දාන එකදී ඒක ඔබට ඉදිරියට දැනගන්න පුළුවන්. අපි මේවට කියනවා මේන් බාස් කියලා. ඊළඟට මේක ලින්ක් හැංගර්ස් කියලා කියනවා මෙන්න මේ දේවල් වලට. ඒක මම ඉස්සරහට කියන්න. එතකොට මෙන්න මේ බීම් එකේ යට කෙළවරේ ඉඳලා මේ බීම් එකේ පහළ ඉඳලා මෙන්න මේ ලින්ක්ස් වලට මෙන්න මේ ලින්ක්ස් කියලා කියන්නේ ෂියර් ලින්ක්ස්. මෙන්න මේ වටේ මේ කොටුව හැඩේ තියෙන මේ ලින්ක් එකේ යට එකට තියෙන දුර කියන අපි කවර් කියලා. කවර් සී කියලා කවර් කියලා කියන්නේ. ඒ කවර් එකක් තියෙන්නේ ඒක ෆයර් රෙසිස්ටන්ස් එකට සහ සාමාන්‍යයෙන් මල මල කඩ කනවට. ඒ කියන්නේ කොරෝෂන් එක වළක්වන්න. ඒක රේඩ් එක ගන්නවා සමහර වෙලාවට ඒ ප්‍රමාණය වෙනස් වෙනවා. බොහෝ වෙලාවට අපි මිලි 20 සාමාන්‍යයෙන් ගෙවල් වල වාචර් මිලි 20 මිලි 25 විතර සාමාන්‍යයෙන් මේ මුහුදු ඒරියා එකකින් නැතුව මුහුදෙන් ඈතට තියෙනකොට මිලි 20 මිලි 25 වගේ ඒරියා එකක් යොදා ගන්නවා. සාමාන්‍යයෙන් මුහුද ළඟ දිසා අපි ලොකු බිල්ඩින් කරනකොට ඊට වඩා ටිකක් සාමාන්‍ය වැඩි කවරින් එකක් තියෙන්න ඕන. මොකද මුහුදු වතුරට ඒ කම්බි මලකඩ කන නිසා ඒක සහ මේ කවරින් එකේ ප්‍රධාන අරමුණ. ඊළඟට ප්‍රධාන සංකල්පයක් තියෙන ඉෆෙක්ටිව් ඩෙප්ත් කියන එක. මේ ඉෆෙක්ටිව් ඩෙප්ත් කියලා කියන්නේ මෙන්න මේ ඉහළ මට්ටමේ ඉඳලා මෙන්න මේ ප්‍රධාන මේන් බාස් වල මැදට තියෙන දුර තමයි ඉෆෙක්ටිව් ඩෙප්ත් එක කියලා. අපිට බීම් එකේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක. අපි බීම් එකේ මම ඔබට කිව්වා පළල සාමාන්‍යයෙන් අපි ලොකුවට වැඩි කරන්නේ නැහැ. බීම් එකක් ෆේල් වෙනවා නම් අපි පළල තියාගෙන හයිට් එක වැඩි කර කර තමයි යන්න පුළුවන් උපරිම ලිමිට් එකකට. මම අර කිව්වා ලිමිට් එකට ගිහිල්ලා, ඒ කියන්නේ 1.5 2.5 b අතර ලිමිට් එකකට ගිහිල්ලා බලනවා බීම් එක ඕකේද කියලා. එතකොට එහිදි වෙනස් වෙන්නේ ඩී ඉෆෙක්ටිව් ඩෙප්ත් එක. ඒ කියන්නේ බීම් එකේ උස වැඩි වෙනකොට ඉෆෙක්ටිව් ඩෙප්ත් එක තමයි වැඩි කරන්නේ. ඒක ඔබට තේරේ ගානක් හදනකොට ඇයි එහෙම කරන්නේ කියලා. මෙන්න මේ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක ගානක් හදනකොට අපි මුලින්ම ස්පෑන් එක අනුව අපිට ඉෆෙක්ටිව් ඩෙප්ත් එක ඩිසයින් කරන්න පුළුවන්. ස්පෑන් එක අනුව. ඒ කියන්නේ සිම්ප්ලි සපෝර්ටඩ් බීම් එක, කැන්ටිලිවර් බීම් එක, ඊළඟට කන්ටිනියස් බීම් එක, ස්පෑන් එක අනුව ඉෆෙක්ට් ස්පෑන් එක ඉෆෙක්ටිව් ඩෙප්ත් එකෙන් බෙදුව මෙන රේෂියෝ එකක් ඩිසයින් කෝඩ් වල දීලා තියෙනවා. ඒක ගණන් හදනකොට මම ඔබට කියලා දෙන්නම්. එතකොට කෙලින්ම අපිට D එකට ආසන්න ගණන අපිට හිතා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට අපිට සාමාන්‍යයෙන් D මෙන්න මේ ස්පෑන් එක මම ඔබට කලින් පෙන්නුව බීම් කොලම් දෙක අතර දුර
කොළම් දෙක අතර දුර බොහෝ වෙලාවට අපි ස්පෑන් එක ආසන්නව ගන්නවා. එහෙම හිතුවොත් ඒ ස්පෑන් එක බෙදීම D කියන අගය ඒ බීම් එකේ ටයිප් එක අනුව, කියන්නේ කැන්ටිලීවර්ඩ් continuous simply supported කියලා බීම් එකේ ටයිප් එක අනුව රේෂියෝ එකක් තියෙනවා. ඒ රේෂියෝ එකට අගයන් තියෙනවා කෝඩ් වල දීලා. ඒ කෝඩ් එක අනුව අපිට ඉෆෙක්ටිව් ඩෙප්ත් එක නිගමනය කරන්න පුළුවන්. එතකොට ඒ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක අනුව අපිට පුළුවන් කම්බි එක අපි යොදන්නේ සාමාන්‍යයෙන් මතක තබා ගන්න බීම් වලට මිලි 10 කම්බි යොදාගන්නේ නැහැ බොහෝ වෙලාවට. මිලි 10 කම්බි අපි බීම් වලට යොදාගන්නේ නැහැ. ඉතින් 10 උඩ කම්බි තමයි යොදාගන්නේ. එතකොට ඒ කම්බියත් කම්බියේ ඒ කියන්නේ සාමාන්‍ය අපි හිතමු මිලි 16 කම්බිය යොදා ගන්නවා කියලා. එතකොට මිලි 16 කම්බිය මේ ලින්ක්ස් අපි යොදා ගන්න සාමාන්‍ය මිලි 6 ලින්ක්ස් යොදා ගන්නවා. එතකොට ඒකත් එක්ක අපිට H එක කවර් එක මිලි 25ක් නම් අපිට H එක ඩිසයිඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ D එක අපි ස්පෑන් ඕවර් ඉෆෙක්ටිව් ඩෙප්ත් කියන රේෂියෝ එකේ මම ඔබට ඉදිරි ගානකදී කියලා දෙන්නම්. ඒ එන රේෂියෝස් තියෙනවා. ඒ එන රේෂියෝස් අනුව ඔබට ඒ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක ගන්න පුළුවන්. එතකොට අපි ඇසියුම් කරන බා සයිස් එක තියෙන මේ බා සයිස් එකේ භාගයක්. මොකද බාරකේ මැදට තමයි මේ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක කියලා. කියන්නේ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක අපි අර රේෂියෝ එකකින් අරගෙන බාර් මේ මේ මේන් බාර් එකකින් භාගයක් එකතු කරලා ඊළඟට ලින්ක් ඩයමීටර් එකත් එකතු කරලා කවරින් එකත් එකතු කරලා පස්සේ එච් ලැබෙනවා. ඒකට අනුව අපිට B ඩිසයිඩ් කරගන්න පුළුවන් මෙන්න මේ ප්‍රමාණයක් එන්න ඕනේ කියලා. නමුත් එහෙමනේ අපි කරන්නේ ඉෆෙක්ටිව් ඩෙප්ත් එක තමයි ප්‍රධාන වශයෙන් අපි කරන්න. මම ඔබට ඒ කිව්වේ ඒක ආසන්නව ඔබට දැනගන්න පුළුවන්. ඊළඟට අපි මෙන්න මේක බලන්න. K කුඩයි 0.15 නම් සිංග්ලි රේන්ෆෝස් ඩිසයින් එකක් විදියට තමයි අපි ඩිසයින් කරන්න වෙන්නේ. ඒ කියන්නේ සිංග්ලි රේන්ෆෝස් ඩිසයින් කියලා කියන්නේ මෙන්න මේ මේන් බාස් වලින් ගන්න ටෙන්ෂන් විතරයි. අපි K විශාලයි 0.15 වෙනවනම් ඒ ඩිමෙන්ෂන් එක ඩිමෙන්ෂන් මදි කම්ප්‍රෙෂන් ෆෝසස් ගන්න. ඒ කියන්නේ මම ඔබට ඊයේ කලින් වීඩියෝ එකෙන් කිව්වා මෙන්න මේ නිව්ටන් ඇක්සිස් එකට කම්ප්‍රෙෂන් ගන්නවා කියලා පල්ලෙහා ටෙන්සයිල් ෆෝසස් ගන්නවා කියලා. K විශාලයි 0.156 වුණොත් ඒක මම ඔබට ගන්න හැටි පෙන්නනම් ඩිසයින් එක කරනකොට K යගේ කොහොමද ගන්න කියලා කලින් වීඩියෝ වලත් මම කියලා දීලා තියෙයි. එහෙම වුණොත් K විශාල වුණොත් 0.156ට වඩා අපිට වෙනවා කම්ප්‍රෙ එක්කෝ බීම් එකේ සයිස් එක වෙනස් කරන්න. එහෙම නැත්නම් ඒ කියන්නේ කොන්ක්‍රීට් තව බීම් එකේ හයිට් එක වැඩි කරන්න වෙනවා. එහෙම නැත්නම් අපිට වෙනවා මෙන්න මේ ඒ කියන්නේ කම්ප්‍රෙෂන් එක ගන්න ඉහළටත් කම්බි දාන්න වෙනවා. ඉහළටත් කම්බි දාන්න වෙන කම්ප්‍රෙෂන් එක ගන්න. එතකොට පහළත් මේන් කම්බි තියෙන ටෙන්ෂන් එක ගන්න. ඉහළත් මේන් කම්බි තියෙන කම්ප්‍රෙෂන් එක ගන්න. එතකොට මේ ඉහළ කම්ප්‍රෙෂන් එක ගන්නවා කොන්ක්‍රීට් වලින් සහ කම්බි වලින් දෙකෙන්ම. අන්න එතකොට තමයි ඒක ඩබ්ලි රේන්ෆෝස් වෙනවා. නමුත් අපි බොහෝ වෙලාවට සිංග්‍රී රේන්ෆෝස්මන්ට් ඩිසයින් එකක් තමයි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. මොකද ඒක සේෆ් නිසා. එහිදී අපි කරන්නේ මෙන්න කොන්ක්‍රීට් එකෙන්ම සම්පූර්ණයෙන්ම කම්ප්‍රෙෂන් ෆෝස් එක ගන්නවා. අපි ඒකට ටෙන්සයිල් බාර් දාන්නේ නැහැ. මේ කියන්නේ කම්බි මේ ටෙන්සයිල් බාර් නෙවෙයි. ඒකට අපි කම්බි දාන්නේ නැහැ. කොන්ක්‍රීට් එක සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් එකෙන් සම්පූර්ණයෙන්ම කම්ප්‍රෙෂන් ෆෝසස් ගන්න විදිහට ඩිසයින් කරනවා. ටෙන්සයිල් ෆෝසස් කම්බි වලින් ගන්න විදිහට ඩිසයින් කරනවා. ඒක තමයි සිංගල් රේන්ෆෝස් කියලා කියනවා. එහෙම අවස්ථාවක් වෙන්න නම් K කුඩයි 0.15 වෙන්න ඕනේ. ඒක අපයිඩ් යම් අපයිඩ්තාවයක් තියෙනවා. ඔයාලට ඉදිරි ගානක් හදනකොට ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි ඊළඟට බලමු මෙන්න මේ බීම් එක මෙන්න තියෙන සාමාන්‍ය ඩීටේල් ඩ්‍රෝයින් එකක්. ඒ කියන්නේ කම්බි වෙන පිළිවෙලක්. ඉතින් මම මේ පල්ලෙහැම් පෙන්නන්නේ මේ බීම් එකේ මේ වගේ බීම් එකක ක්‍රොස් සෙක්ෂන් ටිකක් තමයි මේ පේන්නේ. මේ බීම් එකේම නෙවෙයි මෙතන තියෙන මේ වැලියුස් එක පටලවා ගන්න එපා. මේ මම වෙනම ඇඳපු එකක් තමයි මේ පල්ලෙහැම් පෙන්නන්නේ. ඔබ හිතන්න මේ ඩීටේල් එකේ ක්‍රොස් සෙක්ෂන් එකක් මේ තියෙනවා කියලා. ක්‍රොස් සෙක්ෂන් තුනක් කොහෙන් හරි ගත්තා. එතකොට මෙන්න මේක සිංගල් රේන්ෆෝස් විදියට තමයි ඩිසයින් කරලා තියෙන්නේ කියලා හිතන්න. එහෙම වුණොත් මම ඔබට කිව්වා ඉහළින් කම්බි අවශ්‍ය නැහැ. මොකද ඉහළ කම්බි අවශ්‍ය නැත්නම් අපි ඉහළ කම්බි ඕන වෙන්නේ කම්ප්‍රෙෂන් රේන්ෆෝස්මන්ට් එක. මෙන්න මේ ඉහළ උඩින් එන කම්බි අවශ්‍ය නැහැ. මේ උඩින් එන කම්බි තියෙන්නේ. මේ උඩින් එන කම්බි අවශ්‍ය නැහැ. අපි සිංගල් රේන්ෆෝස් විදියට ෆෝස්මන්ට් එකක් විදියට ඩිසයින් කරනවා. ඒ කියන්නේ මෙන්න මේක මෙතන බලන්න මෙන්න මේ කම්බි අවශ්‍ය මෙන්න මේ බාර් දෙක අවශ්‍ය නැහැ. අපි සිංගල් රේන්ෆෝස් විදියට ඩිසයින් කරනවා නම් මොකද මෙන්න මේ නිව්ට්‍රල් ඇක්සිස් එකෙන් උඩ එන කම්ප්‍රෙෂන් ෆෝස් එක සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් ගන්න විදියට තමයි ඩිසයින් කරන්නේ. එතකොට ඔබට ඔබ අහන්න පුළුවන් ඇයි මේ මෙන්න මේ මේ
බාර් එතකොට මෙතන මේ දාන්නේ කියලා සිංගල් රීන්ෆෝස් විදියට වැඩි හරියක් අපි ඩිසයින් කරනවා. ඒක දාන්නේ ලින්ක්ස් හැංගර් විදියට. ලින්ක්ස් හැංගර් කියලා කියන්නේ අපිට බෑ බීම් මේක ෂේප් එකක් පවත්වා ගන්න නිකන් කම්බි දෙකක් දාලා. මෙන්න මේ ටෙන්සයි අපිට අනිවාර්යයෙන්ම මෙතන මේ බොටම් එකට දාන්න වෙන නිව්ටන් ඇක්සිස් එකෙන් යට තියෙන ටෙන්සයිල් ෆෝසස්. ඒ ටෙන්සයිල් ෆෝසස් කොන්ක්‍රීට් වලින් ගන්න බෑ කියලා මම කලින් වීඩියෝ එකේදී කිව්වා. ඒක නිසා අනිවාර්යයෙන්ම අපිට යටට නම් කම්බි දාන්න වෙන. එතකොට මේ යටට කම්බි දෙකක් නිකන් දාලා තියන්න බෑ. ඒවා මෙන්න මේ ඒවා කියන්නේ සැකිල්ල හදාගන්න අපිට මේ වගේ කම්බි දාන්න වෙනවා. ඉතින් තව දෙයක් තමයි මේ 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 වටේ තියෙන ලින්ක්ස් මෙන්න මේවට තමයි ලින්ක්ස් කියලා කියන්නේ. මේ වටේ තියෙන රතු පාටින් ඇදපුවට මේ ලින්ක්ස් දාන්නේ ෂියර් ෆෝස් එක. ඒක ඔබ ගණන් හදනකොට දැනගන්න පුළුවන් ෂියර් ෆෝස් එක ෆෝස් එකට දරා ගන්න. එතකොට මෙන්න මේ ලින්ක්ස් එල්ලන්න බෑ නිකන් කොන්ක්‍රීට් එක ඇතුලේ ඔබන්න බෑ. අන්න ඒ ලින්ක්ස් එල්ලන්න මේ බීම් එකේ සාමූහික රැකිල්ල සැකිල්ල පවත්වා ගන්න තමයි මෙන්න මේ බාර් දෙක දාන්න. අපි ඒක ලින්ක් හැංගර්ස් කියලා කියනවා. ලින්ක්ස් හැංගර්ස් කියලා කියනවා. ලින්ක්ස් හැංගර්ස් කියලා කියන්නේ ලින්ක් සෙල්ලන්න තමයි මේක දාන්නේ මේ ඉහළ බාර් දෙක සිංගල් රීන්ෆෝස් බීම් වල. නමුත් ඩබල් රීන්ෆෝස් බීම් එක විදියට ඩිසයින් කරනවා නම් ඒක කම්ප්‍රෙෂන් ෆෝස් එක ගන්නත් ඒක දානවා. ඒක ප්‍රධාන දෙයක්. නමුත් මෙහිදී සිංගල් රීන්ෆෝස් වලදී මෙන්න මේ බාර් දෙකෙන් මේ ප්‍රධාන වශයෙන් කරන ලින්ක් හැංගර්ස් විදියට පාවිච්චි කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ලින්ක් හැංගර්ස් වලට ගන්නෙ මේ අපි මේන් රේන්ෆෝස්මන්ට් එක තියෙනවනේ මෙන්න මෙතෙන්දි. මේන් රේන්ෆෝස්මන්ට් එක කියල කියන්නේ 2T16. ඒ කියල කියන්නේ T16 බාර් 2යි. يعني 16 බාර් 2යි. 3T20. ඒ කියල කියන්නේ මෙතන මේ කියන්නේ මේ 20 mm බාස් 3ක් මේ යට තියෙනවා. 3T25. 25 mm බාස් 3ක් මෙතන තියෙනවා. ඒ කියන්නේ ඔබ දන්නවා 10 බාර් තියෙනවා, 12 බාර් තියෙනවා, 16 බාර් තියෙනවා, 20 බාර් තියෙනවා, 25 බාර් තියෙනවා, 32 බාර් තියෙනවා. එහෙම තමයි කම්බි තියෙන්නේ. එතකොට T කියලා කියන්නේ ටෝ ස්ටීල්. ඒ කියන්නේ දඟර කම්බි කියන එක. එතකොට මෙන්න මේ දෙක කියලා කියන කම්බි දෙකක් දඟර කම්බි T16න් තියෙන දෙකක්. අමංග ඔබට කිව්වා 10 කම්බි සාමාන්‍යයෙන් බීම් එකට යොදාගන්නේ නැහැ. බොටම් එකට ටෙන්සයිල් ෆෝසස් ගන්න. ඉතින් මෙතන මෙන්න මේක තමයි මේන් කම්බි. මෙන්න මේ කම්බි වල ඒරියා එකේ මේ ක්‍රොස් සෙක්ෂන් එකේ ඒරියා එකේ තියෙනවානේ කම්බි දෙකක ඒරියා එකක් මෙතන තියෙනවා. ඒකෙන් 120ක් තමයි මෙන්න මෙතන තියෙන ඒරියා එක මේ කම්බි වල ඒරියා එක වෙන්න ඕනේ. එතකොට අපිට මේ අපි ඩිසයින් එකෙන් මෙන්න මෙතෙන්ට අවශ්‍ය කම්බි ඒරියා එක ගණනය කරනවා. ගණනය කරලා අපිට මෙතෙන්ට දාන්න පුළුවන් ඒකෙන් 120ක ඒරියා එකක් කියන විදිහට කම්බි දෙකක්. ඒ කියන්නේ බොහෝ වෙලාවට අපි සාමාන්‍යයෙන් මෙන්න මේවට 10 කම්බි දෙකක් දාන්න පුළුවන්. ඒ වගේ කම්බි දාන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද ලින්ක් සැංගස් විදියට පාවිච්චි කරන බීම් එක බොටම් එකට මේන් බාස් විදියට තමයි මම ඔබට කියන්නේ 10 කම්බි පාවිච්චි කරන්නේ නැහැ කියලා. මේ ඉහළට පුළුවන් අපිට 10 හෝ 12 පාවිච්චි කරන්න. බොහෝ වෙලාවට ඉතින් 12 තමයි. 12 පාවිච්චි කරොත් වැඩිය හොඳයි. මොකද ඒක ශක්තිමත් මේ කියන්නේ ඒක කම්බිය ශක්තිමත් භාවයෙන් වැඩි 12 කම්බිය. ඒක ප්‍රධාන දෙයක්. ඉතින් ලින්ක්ස් කියලා කියන්නේ මොකද්ද කියලා කියන්න මම ඔබට කිව්වා. ලින්ක්ස් කියලා කියන්නේ ඉස්ස කලින් කිව්ව මෙන්න මේ රතු පාටින් දාලා තියෙන එක. ඒ ලින්ක්ස් එල්ලන්න තමයි මේ උඩ සිංගල් රීන්ෆෝස්මන්ට් එක ලින්ක් සැංගල්ස් කියලා මෙන්න මේ බාර් දෙක දාන්නේ. මේ නිල් පාටින් තියෙන මේන් රීන්ෆෝස්මන්ට් එක ඒක ටෙන්සයිල් ෆෝසස් ගන්න එක සිංගල් රීන්ෆෝස්මන්ට් එක. ඉතින් මේ ලින්ක්ස් කියන එක සාමාන්‍යයෙන් අපි ලින්ක්ස් තියෙනවා මයිල්ඩ් ස්ටීල් වලින් තමයි. ඒ කියන්නේ දඟර නෙවෙයි අනිත් කම්බි වලින් තමයි බොහෝ වෙලාවට යොදාගන්නේ. දඟර කම්බි වලින් අපි දානවා ඊට ලොකු බිල්ඩින් කරනකොට. මේ ලින්ක්ස් දාන හේතුව තමයි ෂියර් ෆෝස් එක ගැනීම සඳහා. එතකොට මේවා සාමාන්‍යයෙන් මිලිමීටර් 6, මිලිමීටර් 8, මිලිමීටර් 10 ඒ වගේ ඒවායින් තියෙනවා මේ ලින්ක්ස් කියන එක. සාමාන්‍යයෙන් ලින්ක් එක සයිස් එක අපි ගන්නෙ මේ මේන් රීන්ෆෝස්මන්ට් එක තියෙනවනේ අපි කියන ටෙන්සයිල් ෆෝස් ගන්න මේ නිල් පාට. අන්න ඒක ඩයමීටර් එකෙන් 4න් එකක් හෝ 6 mm. ඒ කියලා කියන්නේ අපි 12 ඒකෙන් මැක්සිමම් වෙන එක තමයි දාන්නේ. ඒ කියන්නේ අපි හිතමු යට මේන් බාර් දෙක 12 බාර් දෙකක් කියලා. එතකොට ඒකෙන් 4න් එකක් කියලා. කියන්නේ 12 4න් බෙදුම 3යි. 3 mm තමයි මෙතනින් ඉන්නේ. ඕ 6 mm. ඒකෙන් අපි දාන්නේ වැඩිම එක 6 mm එක තමයි දාන්නේ සේෆ්ටියට. අපි 3 mm කොහොමත් බාර් එන්නේ නැහැ. නමුත් 6 mm එක තමයි අපි දාන්නේ. ඉතින් අපි හිතමු 24 6 එනවා දෙකටම. නමුත් අපි හිතමු බාර් එක 32 යට 32 දානවා කියලා. 32 බෙදන්න 4ෙන් 32 බෙදුවත් 4ෙන් 8යි. එතකොට වෙන්නේ අපි දාන්නේ 8
අට තමයි දාන්න වෙන්නේ. මොකද වැඩිම එක තමයි දාන්න වෙන්නේ. මෙතන 6 නෙවෙයි දාන්න වෙන්නේ. එතකොට වැඩිම එක දාන්න වෙන්නේ. එතකොට එන්නේ 8. එතකොට 8 links තමයි දාන්න වෙන. අන්න එක තමයි links ගැන දැනගන්න ඕන ප්‍රධාන දේවල්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔබ දැනගත ප්‍රධාන කරුණු කාරණා කීපයක් බීම් එක ඩිසයින් කිරීමට අවශ්‍ය වෙන. ඊළඟට ඊළඟ ගානකදී මම කොහොමද ඔබට කියලා දෙන්න මේ මේ මේක බීම් එකක්. මේ ගත්ත thumb rules එක මේ මේ දැනගත්ත ගත්ත assumption එක බීම් එකක් design කරන්නේ කොහොමද කියලා ඉදිරි වීඩියෝ එකේදී මම ඔබට කියලා දෙන්නම්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.